ප්‍රියතිසක්කේ ප්‍රියතිසක්කේ බොහොම යසයි වැඩේ. බහබොන එක තමයි කරන්න තියෙන්නේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? ඇයි සිද්ධ වෙලා තියෙන දේ දන්නේ නැද්ද? අල්මේඩගේ සල්ලි ටික තරන් ඒජන්සි කාරයා පැල්ලා ගිහිල්ලාලු. මොනවා? මම මේ කිසි දෙයක් දන්නේ නැහැ බ්‍රියටි සක්කේ. Tamanda thini idamak kadamak hari wikulla sali tika gewanda wei. තාත්තා මට මේ කිසිම දෙයක් කිව්වේ නැහැ. තාත්තා ගෙදරත් නැහැ. ඒ අතරේ මිනිස්සු වගේක් ඇවිල්ලා අපේ ගෙදර බඩු ටික ඔක්කොම අරගෙන ගියා. මොන? බඩු ටික අරගෙන ගියා? ඔව්. ඉතුරු බඩු ටිකත් අරගෙන යයි කියලා මං දොර ජනේ ලොක්කුම වහලා මෙහාට ආවි. මම මෙහාට ඉන්නේ නැතුව වෙන කොහාට යන්නද බ්‍රිටිෂ් අක්කේ? කුමාරයක්ේ අල්මෙන්දා පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා. මොනවා? දැන් ටිකට් ඉස්සලා අන්තිේ තියලා තියෙන්නේ. දෙයෝ සාකි. ඊළඟට අපි මිනිස්සෙවත් අල්ලගෙන යයි දන්නේ. මම යනවා. කට්ට කෛරා ටික කංගවලත් සීමාවක් තියෙන්න ඕනේ. කබල් කාර් විකුණන කාලෙත් ඉච්චරයි දැනුත් එච්චරයි. තාත්තා මොනවා කරන්නද? වෙන මිනිහෙක් තාත්තාව රවට්ටලා. කවුද ධනේ රැවටිලාද? එහෙම නැත්නම් හවුලේ කරපු හොරමගඩියක්ද කියලා. කොහොම කොහොම හරි අපේ මෝඩ උන්නාන්සෙත් හිරේ විලංගෙ වැටෙන වැඩක් මේක. ගෙදර ගෑණි කියලා මොකෙක් හරි ඉන්නව නම් ගෑණි දෙන ගන්න ඕනේ. ගෙදර මිනිස්සු මොකද කරන්නේ කියලා හොයලා බලන්න. මටත් කියන්න තියන්නේ එච්චර තමයි. පියදාස අයියාගේ වැඩගෙන හොයන්නේ බ්‍රිටිෂ් අක්ක දැනගන්න එපා. මේකට නම් මට අත දාන්න බෑ. එහෙම කියලා හොඳ නෑනේ සෙනේ. මිනිස්සු හිතයි මාත් මේකට අහුල් කියලා. කුමාරි කහනකට යන්නද? ඔයා ළඟට මිස. සුභාෂ් අංකලුත් නැතිලුනේ තාත්ති ගෙදර. මේව බරපතල වැරදි. කෙනෙක් කොහොමද මේවට අත දාන්නේ? මං ඩෙරෙක්ට කියලා බලන්නද? එයා උඟක් තැනවල කට්ටි අඳුරනවානේ. මං ඩෙරික් අංකල්ට කෝල් කරන්නද? මේ එක්සිඩන්ට් එකක් හරි එහෙම නැත්නම් හදිසි කේන්තයක් උඩ සිද්ධ වෙච්ච දෙයක් නම් කොහොම හරි කරලා මේක බේර ගන්න තිබුණා. මේවා ප්ලෑන් කරලා කරන බරපතල වැරදි. ඌට නීති හරි සරයි. කුමාරි ඇන්ටි සුභාෂ් අංකල්ට ෆැක්ස් කළා. අමෙදසියට කරදරයක් කියලා කියන්නේ. ඇත්තටම මේ වෙලාවේ මොනවා හරි කරන්න දෙයක් තියනවා නම් මං කරනවා. ඒත් මම පරිස්සම් වෙන්න ඕනේ. අල්මේ දංකල් උච්චර දේවල් දන්න එක්කන. ඔය වගේ කෙනුට තවුණානේ. හරි පුදුමයි නේද සෙනේ? කුමාරි තනියම ගෙදර නවතින්න ඕනේ නැහැ. කුමාරිට පුළුවන් ඇවිල්ලා මේ නවතින්න. මගේ නවතම් ප්‍රශ්නේ නෙවෙයි අයියේ මෙතන තියෙන්නේ. සුභාෂ්ගේ තාත්තා පොලිසිය. එයාට මමයි සුභාෂ් වෙරෙන්න වෙන කවුරුත් නැහැ මේ ලෝකේ නැහැ. සුභාෂ් ලංකාවේ නැහැ. දැන් ඉන්නේ මං විතරයි. කුමාරි කියලා මොනවා කරන්නද? මොනව හරි කරන්න දුව මං කොහොමද නිකන් ඉන්නේ? ඒක ඇත්ත සෙනේ. කුමාරිට මෙහෙ ඉන්නවා විතරනේ. ඇත්ත ඇත්ත. ඒත් කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ මම ඉන්න තත්ත්වේ. කනගාටු වෙලා ඇරෙන්න මට නම් කරන්න කිසි දෙයක් නැහැ. සුභාෂ්ට යාළුවෝ නැද්ද කුමාරි? මං කියන්නේ මෙච්චරයි. අල්මේද අංකල්ට අපදෙන්න ඉදිරිපත් වෙන්න මට විදිහක් නැහැ. ඒක මගේ තනතුරට හොඳමයි. කුමාරි ඕන තරම් කාලයක් මෙහෙ ඇවිල්ලා නැවතුනට කමක් නැහැ. මට ඉන්න තැනක් හොයන්න නෙවෙයි අයියේ මම ආවේ. කාලගුණේ. බොයි මුකුණන ටිකක් අරලා ගෙදරට ගිහින් දීලා වරෙන්. මංජුලා නෝනාට වගේම කොයි කාට උනත් කොළ ಜಾති කනන ගුණයි. මොන කොහෙද මන්ද මේ තෙල් ගහපු කොළ වගේක් කාලා අවුලක් ලෙඩ වෙලාද? සත්තුන්ට විස ಜಾති මනුස්සයින්ටත් විස වෙන්නේ නැතුව අය.
කෑමවලට වස විස ජාති දාන එකා වගේ අසමත් ජාතියෙක් තවත් නැහැ. මං ඒකනේ ඔය ගෙදෙට්ට කන්න ඇති තරමට එළවලු ටිකක් වවා ගන්නෙ. තෙලුත් නැහැ, බේතුත් නැහැ. එහෙනම් මං මුකුණු වෙන ටිකකුත් කපාගෙන සීමන් අප්පු ගඟේ මාළු අල්ලනවා නම් ලූලෙක් දෙන්නෙකුත් අරගෙන ලොකු හැමිනේට දීලා එන්න. ලූල් මාළු නම් ඉතින් මංජුලා නෝනටත් දුනායි. බෝය අතන මෙතන රස්තිය අද වෙන්නේ නැතුව ඉක්මනට වරෙන්. අද වැඩ ටිකක් වැඩි දවසක්. මහත්තයෝ මෙන්න මේ කුමාරිදුව ගෙදර ඇවිත් අල්මේද මල්ලි පොලිසියට අල්ලගෙන ගිහින් කියන්නේ. අර ඩුබායි යන මිනිස්සුන්ගේ මොකද්ද සල්ලි උටපට යල්ලු? අල්මේද පොලිසිය? අනේ ඔව් තාත්තේ. සුභාස් රස්සාවට ගියාද? ඔව්. හොඳයි අපි ගෙදර ගිහින් නිවිහන හිල්ල කතා කරලා බලමුකෝ මොකද්ද කරන්න පුළුවන් කියලා. කොච්චර ලොකු වැරැද්දක් කරත් අල්මේද අපේ කෙනෙක් නේ ඉතින්. සමහර මිනිස්සු අතෙන් අත්වැරදි සිද්ධ වෙනවා. සමහර මිනිස්සු හිතාමතාම වැරදි කරනවා. කොහොම වුණත් ඉතින් අපට පුළුවන් උදව්වක් අපි කරන්න එපායි. අල්මේදා හොඳින් බැරි නම් නරකෙන් හරි සල්ලි හොයන්න පෙළඹුණේ නම් ඉතින් අපට ගහන්නම තමයි. දැන් ඉතින් ඕවා කතා කරලා මේ ළමයාගේ හිත නරකන එක විතරයි ඇත්ත. සුභාෂ්ගේ තාත්තා බේරගන්න පුළුවන් වෙයි නේද? සුභාෂ් හිටියනම් මම මේ ටිකවත් කියන්න දෙන්නේ නැහැ තාත්තේ. ඔය ළමයා හරි. තමුන්ගේ ස්වාමි පුරුෂයාගේ තාත්තා, ඔය ළමයාගේ තාත්තා. ඒ මිනිහා අපිට මදි පුංචිකම් කරපු එකත් ඇත්ත. බැන බැන හිටපු එකත් ඇත්ත. ඒ වුණාට මේ වගේ විපත්තියක් වෙච්ච වෙලාවේදී ඒවා අගිස්සාගිස්ස ඉන්න එක අපේ ගතියක් නෙමෙයිනේ. මං සඳුන් පුතත් එක්ක ගිහිල්ලා බලලා කරන්න පුළුවන් දෙයක් කරන්නම්කෝ. අපේ යුතුකම් අපි ඉෂ්ට කරා. අපි බලාපොරොත්තු නොවෙච්ච තරම් මුදල් ලැබේකුයි, ශරීරය ලැබේකුයි කියලා අල්මේදාව එළියට ගත්තා. දැන් ඉතින් අල්මේදා මොකද කරන්නේ? මං හිතන්නේ අල්මේදා ගෙදර යන එක එච්චර හොඳ මදි. මොකද මිනිස්සු හිරිහැර කරන්න පුළුවන්. That's true. But මං වෙන කොහෙ යන්නද නේද පුතා? මං කුමාරිට කිව්වා සුභාසනකන් ඇවිල්ලා අපේ ගෙදර ඉන්න කියලා. අල්මේදත් යමු අපේ ගෙදර. නඩුවට කරන දේවල් පස්සේ හිතාගන්න බැරියේ. සමයෙන්ද මිස්ටර් බාලමහත්. මං කැමති නැහැ කාටවත් කරදර කරන්න. ඕ යස්. මිනිස්සුන්ට ඔයිට වැඩිය දේවල් සිද්ධ වෙනවා අල්මේදා. දැන් ඉතින් තියෙන්නේ ආයිත් ඔවැනි දේවල් සිද්ධ නොවෙන්න වැඩ කරන එකයි. Yes. මම කාටවත් වරදක් කරන්නේ නැහැ පුතා. වංචාවක් කරලා නැහැ. කෙනෙක් මට වංචා කරා. එච්චරයි. දැන් ඉතින් ඔක්කොම හරි අංකල්. අංකල් දන්නව නඩුවේ බරපතලකම. පොලිසිය කිව්වේ එක එක්කෙනාගේ සල්ලි වලට වෙන වෙනම නඩු දානවා කියලා. ඒක නඩු 15ක්. Yes පුතා. නඩු 15. දෙකකට අවුරුදු 7 ගානේ හිරේ ගියත් අවුරුදු 105ක් හිරේනේ. Yes, 105 years. දැන් ඉතින් ඔය අවුලෙන් කොහොමද කොට යන්නේ? මිනිස්සුන්ගේ සල්ලි ආපහු ගෙවල මෙසක් බේරෙන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. Yes පුතා. මට කොහෙන්ද සල්ලි පුතා? එනවා ඉතින් හිරේ. අවුරුදු 105ක් හිරේ. අබැයි අංකල් එකක් කියන්න. නඩුව නම් මගරින් ලෑස්ති වෙන්න එපා. අන්තිමට මේ අපදීපු අපේ තාත්තා තමයි අමාරු වෙටෙන්නේ.
පුතා ෆ්‍රැන්සිස් අල්මේදා කවදවත් ඒ වගේ වැඩක් කරලා නැහැ. කරන්නෙත් නැහැ. බය වෙන්න බෑ. මිස්ටර් බාල මහත්මයා මට ඉතුරුලා තියෙන දැන් මගේ ගේ විතරයි. මං හිතන්නේ ඒකෙත් දැන් බිත්ති වහලේ විතරයි. අනිත්වා මිනිස්සු අරන් ගියේ. සිම්පල්. මම ඒ ගේ හරි විකුණලා මිනිස්සු සල්ලි ගෙවනවා. ඕ යස්. හිරෝෂීමාවට බෝම්බ දාලා නැත්තරම නැති වුණා. ඒත් දැන් එතන බෝම්බ වැටිච්ච වලක්වත් නැති. ජීවිතෙත් කොහොම තමයි අල්මේද? පස්සේ ඔක්කොම හරියයි. යක්කරෙක් බාල මහත්මයා මම බය වෙන්නේ නැහැ. මම බිස්නස් නවත්තන්නේ නැහැ. මගේ ඊළඟ බිස්නස් එක පටන් ගන්නවා. That is in my mind පුතා. ඕකේ. හොඳයි අංක. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මතක් කරලා නඩු දාර උසාවි වෙන්න හොඳේ. Thanks very much බාල මහත්මයා. බොහොම ස්තුතියි. මට මේක මතක් වෙන්න උදව්. සනු පුතා. එන. හොඳයි. අපි ගිහිල්ලා එන්න. පුළුවන් හැටියට ජීවත් වෙනවා නේද? ඒ මොන ප්‍රශ්නයක්වත් නැහැ නේද? ඒ කියන්නේ අපේ සුභාස් නැවේ සුළු සේවකයෙක්. ඒ නිසා එයාට වැඩි දෑවැද්දක් ඕන නැහැ කියන්නේ. I am telling you Mr. බාල මහත්මයා. He is Francis Almeida's son. කන්නේකට බාල මහත්මයා කියන්නේ කවුද දන්නවා? tell me tell me you don't know. දන්නේ නැහැ. I'll tell you. මම කියන්නේ කන්නේකට බාල මහත්මයා ළඟ තියෙන බණ විතරයි. බණ දාන නැහැ. අපි අඩුසේක දාන නැහැ. තමුන්ගේ දරුවෙකුට කිසි දෙයක් දෙන්න තියෙන ලෝභය. බණ අපි යක් අඩුසේ. අපි යක් ස්ත බාල මහත්මයා ඔයලා ළමයින සල්ලගෙන ඇටි වැරදි අසාධාරණයි. ඕ යස් බාල මහත්තයාට හොඳට අර කියලා දෙන්න. ඔහේ කවුද? අම්මි අපි යන් අම්මි ගෙට එනවා. මෙතන බාල මහත්තයාට හොඳ නරක උගන්වන්න. තාත්තා කෑනකෝ අයින්දකෝ. මොකද්ද මේකේ තේරුම? ඈ අනේ අම්මි අපි යන් අම්මි ගෙට මේ ළමයාගේ හිත ගස්සන්න හොඳ නැති හින්දා මං යනවා. වාලේ බයෙන්ද ඔලමයා මං ගන්නවා අතර 50ක් මේගම. ඔය යස් අරමල් ලේනවා. ඔයාගේ නම කාගේ නමද? කුමාරේ අල්මේදාගේ නමද? ඔය යස් දැන් ඉතින් ඔය ඇති තාත්තේ පිස්සු කතා කරනවා මෙතන. ඔබ ගණන් ගන්න එපා සනු. අල්මේදා සිංහල අලුත් අවුරුද්දේ හිත හොඳින් බත් කටක් කාලේ යන්න නෑ ආවේ. අපි යන් ගෙට ගිහින් බත් ටිකක් අම්මා.